නාඩිය සජීවී දේශපාලන සංවාදය අදත් ආරම්භ කරන්නට අපි මේ සූදානම් වුණා මෙතෙන් පටන් හොරා දෙකකට වැඩි කාල සීමාවක් අපි ඔබේ නිවසේ රැඳී සිටින්නට කල්පනා කරනවා තීරණාත්මක මහ මැතිවරණයට තවත් ඉතිරිව තිබෙන්නේ දින 23ක් එහෙම කියන්නේ සති 3කට වැඩි කාල සීමාවක් තමයි ඉතිරිව තිබෙන්නේ පක්ෂ විපක්ෂ අදහස් වලින් මැතිවරණ වේදිකාව උණුසුම් වෙමින් ඉතිහාසයේ තීරණාත්මක මැතිවරණයකට රට සූදානම් වන අතරේ නාඩිය සජීවී දේශපාලන සංවාදයේ තවත් වැඩසටහනක් අපි ඔබේ නිවසට ගෙන එන්නේ පාසල් දරුවන් මෙහෙවන ලංකාවේ පළමු සහ එකම වැඩසටහන නාඩිය සජීවී දේශපාලන සංවාදයේ අදත් පාසල් දරුවන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නට මහජන නියෝජිතයින් 3 දෙනෙකු පැමිණ සිටනවා වැඩසටහන ආරම්භයේදීම අපි ඔවුන් හඳුනා ගැනීමට සූදානම් මුලින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයා ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබතුමාට ආයිබෝවන් ඒ වගේම සමගි ජන බලවේගය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබතුමාට ආයිබෝවන් ඒ වගේම අප ආරාධනා කළා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාගමගේ මහතාට ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබතුමාට ආයිබෝවන් හොඳයි මහජන නියෝජිතයින් 3 දෙනා සූදානම් ලංකාවේ කීර්තිමත් පාසල් ත්‍රිත්වයක පාසල් කතිකයන් 3 දෙනෙකුගේ ප්‍රශ්නවලට උත්තර බඳින්නට අපි හැමනම් සූදානම් වෙනවා අද දවසේදී පාසල් දරුවන් 3 දෙනා හඳුනා ගන්නට ඊට පෙර ආතුමා ඔබට සිහිපත් කරනවා නිවසේ රැඳී සිටින ඔබටත් පුළුවන් මේ මහජන නියෝජිතයින්ට ප්‍රශ්න යොමු කරන්නට හැබැයි ඔබට පුළුවන් වෙන්නේ WhatsApp මාර්ගයෙන් 076 36 24 329 මම නැවතත් ඉදිරිපත් කරන්නම් WhatsApp අංකය 076 36 24 329 කියන WhatsApp අංකයට ඔබට ඔබේ මහජන නියෝජිතයාගෙන් ප්‍රශ්න අහන්නට පුළුවන් ඒ ප්‍රශ්න යොමු කරන්නට කියා අප වැඩසටහන ආරම්භයේදීම ඔබෙන් ඉල්ලීමක් කරනවා හොඳයි එහෙමනම් ලංකාවේ කීර්තිමත් පාසල් තිතුරුපේක පාසල් සිසු සිසු බියන් 3 දෙනෙක් සූදානම් ඔවුන් අපි මුලින්ම හඳුනා ගනිමු දැන් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ජේකේ සෙනුරු රුවිත් අයබෝවන් මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ විදුමිනි අඹගහවත්ත අයබෝවන් කුරුණෑගල මලිය දේව විද්‍යාලයේ ගිහාන් දර්ශන සේරසිංහ අයබෝවන් හොඳයි පාසල් කතිකයින් 3 දෙනා අප තෝරාගෙන අවසන් අපි සූදානම් වෙනවා මේ පාසල් දරුවන් මහජන නියෝජිත ඉන්ගෙන් ප්‍රශ්න අහන අනුපිළිවෙල තෝරා ගන්නට විශේෂ මංජුසාවෙන් ඔබේ කුසපත් අංකය ලබා ගන්න සෙනිරු ඔබේ අංකය ආචාර්ය විජේදාස රාජපක්ෂ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මාගෙන් ඔබ ආචාර්ය හර්ෂද සිල්වා ආචාර්ය හර්ෂද සිල්වා මහතාගෙන් ප්‍රශ්න විදුමිනි ගිහන් ඔබ മന്ത്രി දයාගමගේ මැතිතුමා හොඳයි එහෙමනම් අපි ඒ දරුවන් ප්‍රශ්න යොමු කරන්නේ පළමු වටේදී කිනම් මහජන නියෝජිතයාටද කියා දැනගත්තා මේ දරුවන් අතරින් දවසේ ප්‍රශස්තම කතිකයා එහෙම නැතිනම් ප්‍රශ්න යොමු කරන්නාට SMS ලබා දීමට ඔබට හැකියාවක් තිබෙනවා SMS කරන්න ඕන කොහොමද කියලා මම ඔබට හඳුන්වා දෙන්නම් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ JK සෙනුරු රුවිත් ශිෂ්‍යයා නම් NDS හිස්තැනක් අංක 1 ලෙසද මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ විඳුමිණි අඹගහවත්ත නම් NDS හිස්තැනක් අංක 2 ලෙසද කුරුණෑගල මලිය දේව විද්‍යාලයේ ගිහාන් දර්ශන සේරසිංහ නම් NDS හිස්තැනක් අංක 3 යොදා 77.75ට SMS කරන්නට පුළුවන් හොඳයි එහෙමනම් මේ පාසල් දරුවන් මහජන නියෝජිතයින්ට ප්‍රශ්න යොමු කරන අනුපිළිවෙල අනුව ඔබ හිතනවා නම් ප්‍රශස්තම ප්‍රශ්නකරු ඔහුයි කියා හෝ ඇයයි කියා ඔබට ඔවුන්ට SMS කරන්නට පුළුවන්. හොඳයි එහෙමනම් අපි පළමු වටේ ප්‍රශ්න යොමු කිරීම ආරම්භ කිරීමට සූදානම් වෙනවා. විනාඩියකට අඩු කාලයකින් දරුවන් මේ ප්‍රශ්න යොමු කරන්නට ඕන. ඒ වගේම මහජන නියෝජිතයින්ට විනාඩි 3ක කාල සීමාවක් ලැබෙනවා මේ දරුවන්ගේ ප්‍රශ්නවලට උත්තර ලබා දෙන්නට. හොඳයි පළමු ප්‍රශ්නය යොමු වෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාගමගේ මහතාට ප්‍රශ්නය යොමු කරන්නේ කුරුණෑගල මලි දේවිද්‍යාලයේ ගිහාන් දර්ශන සේරසිංහ. මන්ත්‍රීතුමනි මේ MCC ගිවිසුම ගැන කතා කරන්න හදන්නේ මේ ලෝකයේ අඩු ආදායම් ලබන රටවල ආර්ථික සංවර්ධන වේගය වැඩි කිරීම සඳහා ඇති බාධක හඳුනාගෙන එම බාධකවලට පිළියම් යෙදීමට ව්‍යාපෘතිය කටයුතු කරනවා. MCC ගිවිසුම මේක තමයි.
ඔබතුමාගේ අහන්න මැතිතුමනි මේ ඒ බාධක හඳුනාගත්තේ කවුද සහ අපේ රටේ ඒ තෝරා ගැනීම කළේ කවුද එහි ප්‍රමුඛතා ලේඛනය සකස් කළේ කවුද සහ ඒ වගේම අප රටේ යම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී ඒ ඇගීමට ඒ විශ්ලේෂණය කිරීමට ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවට වගකීම පැවරෙනවා නමුත් MCC ගිවිසුම යෝජනා පිළිබඳව ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව දැනුවත් වෙලා නැහැ කියනවා එතකොට ඔවුන් දන්නේ නැත්නම් කවුද මැතිතුමනි මෙම ගිවිසුම පිළිබඳව විශ්ලේෂණය කළේ ඒ වගේම 2017 2018 වසරවල ගිවිසුම් දෙකක් අත්සන් කරලා තියෙනවා ඩොලර් මිලියන 10ක් ලැබුණා නම් ඒවා වැය කර ඇති ආකාරය විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සඳහන් වෙලා නැහැ මුදල් නොලැබුණා නම් ඇයි එහෙම ගිවිසුමක් අත්සන් කළේ කියලා ඔබතුමාගේ ඍජුවම දැනගන්න කැමති ශිෂ්‍යෙක් විදිහට ওই ප්‍රශ්නේ හැබැයි මගෙන් ඇහුවට मित्र हर्ष मेतम तमा हरियट उत्तर दिन्न दक्ष पुग्गे हेतु तमा कोई पील बंद बेड़ कटी तुके किसी भी तत्तर MCC आयतने की सामान्य अपे वगे प्रजातंत्रवादी राटवल वर्ट उदौक अमेरिका वो आयतने इतने मेक मंगल अमतिमा क्यूवा जॉर्ज बुश जनाधिपति वरिया रानिल विक्रम सिंह मेत्तुमा दिदास हतरे एतुमा अमेरिका वट गीपे एतम एतुमा गारु किरी मख्याट ए डॉलर मिनी पंसी दिन्न ए विलावे तम एकंग विला तीर्ने करे इट पासे महिंद्राज पक्ष मेत्तुमा बालेट पत्तुना पासे मुदा इतकोट फॉरेन मिनिस्टर विदेश काटियतु अमतिवर हटियट मंगल समरवीर मेत्तुमा तमाय महिंद राजपक्ष जनाधिपत्तुमागे रजे पत्कल दिबुने इतोटे इतुमाव मे गिविसुमट महिंद राजपक्ष मेत्तुमा केल तीनो गेला मे डॉलर मिलियन पांसी कुमार गान्न केला इतोट ए वेड काटियतु यदा ए आंडुवेन पटन अरगत्तट सामान्यं अमेरिकाव वगे रटक उदाल देनकोट अभी रटे एक मानसिक ऐतिहासिक बलन देवाल तीन प्रजातंत्रवादी रट क्रियाकरण अवश्य देवाल इतोटे एक अभी रतुवीर पेनल रिमुनोत्तेम मुखकर एककदी इतोट अभीट ये मुनोत्तेम ये मुद्रे लभेन्नी इतोटे आंडुट एगोलो एकाले अत्यावश्यम मानुषिक ऐतिहासिक अपे रटे में जनता वगे मानुषिक ऐतिहासिक नतिवन उग्या सुधुवैन संस्कृत ईट पास वतुम लमाई मारपू सिद्धिय हरी डीजल भूमि तेल पेट्रोल डीवर अड़करणी की लिवाम एवला वेड़ती मरपू मरपूवा इलाट तवगत्म कटुनायक EPF ETF चेवक्यांगे अर मुदल आंडुट बलिंगनाट रोशा तरुण मरपू अवस्था वे देव करोट इतोटे कट्टे मुदल इतोटे इतोट अपे आंड आवे पास एक नवत क्रियात्मक इतोटे एक राजे ये कटयुत करोट थिंक अत्यावश्यम हर्ष मेतुमा थिंक युमा तमय ओक पीलिबाधव ඒ කටයුතු කරන්න මම දන්න විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයා යොමු කරේ. ඔබතුමාගේ කාලය අවසන්. ඊළඟ ප්‍රශ්නය විදුමුණී අපගහවත්ත. ආචාර්ය හර්ෂද සිල්වා මහතා ප්‍රශ්න යොමු කරන්න. ගරු හර්ෂද සිල්වා මැතිතුමනි, දැන් COVID-19 වසංගත තත්ත්වයක් එක්ක රට තුල තිබ්බ ආර්ථික අර්බුදය තවදුරටත් තීව්‍ර වෙනවා. එතකොට අපනයන අපේ තිබ්බ පොඩි හරි අපනයන ආර්ථිකයත් විශාල පසුබෑමකට ලක් වෙනවා. එතකොට ඔය අපනයන ආර්ථිකය වටා ගෙතිලා තියෙන රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඔය රැකියා අවස්ථා අහිමි වුණ පිරිසත් අද අපි අතර ඉන්නවා. එතකොට දැන් ඍජුවම විතරක් නෙවෙයි. දැන් ඇඟලුම් කර්මාන්තය ගත්තොත් ඇඟලුම් ක්‍රියාවලියට ඍජුවම නෙවෙයි. වක්‍රාකාරව සම්බන්ධ प्रश्न गुडाक्तीनायन आर्थिक बिंदवटी महमुए नगासीटुवीम सह
අපනයන ආර්ථිකය යලි නගා සිටුවීමට සහ ඒ හරහා නැති වෙලා තියෙන රැකියා අවස්ථා ටික යලි නගා සිටවන්න ඔබතුමාලා ආණ්ඩුවක් හැදුවොත් ඔබතුමාලා ගන්න පියවර මොනවද කියලා දැනගන්නට කැමතියි. හොඳ ප්‍රශ්නයක්. අපි පොඩ්ඩක් ඉතිහාසය බලමුද? අපි අද 12 වෙනි සතවර්ෂයේද අපි හිතමුද පරකුම්බා රජුරුව ගැන පරාක්‍රමබාහු 11යි 40 ගණන් වල ඉඳලා 11යි 60 ගණන් මං හිතන්නේ එතුමා රජ කරා. අපි දන්නේ නැති දෙයක් තමයි පරාක්‍රමබාහු රජුරුව කොහොමද පොළොන්නරුව ওই විදිහට දියුණු කරේ. ආ වැව් හැදුවේ අපේ බෞද්ධ ආගමික සිද්ධාස්ථාන කොට නැගුවේ මේ හයි රයිස් බිල්ඩින් හැදුවේ දැනගෙන හිටියද ලංකාවේ පළවෙනි අපනායන ඒ කර්මාන්ත පුරවරය අපි කියන එක්ස්පෝර්ට් ප්‍රොසෙසින් ෂෝන් එක තිබුණේ කළුතර කියලා මේ සම්බන්ධයෙන් සෙන්රත් පර්ණවිතාන මහත්තයා දීර්ඝව විශ්ලේෂණය කරලා තියෙනවා මහවංශය අතවසෙම තූප වංශිද වෙච්ච කතාවක් ඊට පස්සේ ඩබ්ලිව් විජේවර්ධන මහත්මයා ඒ පිළිබඳව ආර්ථික ඉතිහාසය ගැන ලියලා තියෙනවා ලංකාව දියුණු වෙච්ච හැම අවස්ථාවෙම මම එක උදාහරණයක් ගත්තේ අපි අපනායනය සමග ලෝකෙත් එක්ක පාලම් බැඳගෙන හිටපු කාලයක් පරාක්‍රමබාහු රජුරෝන්ත් එක්ක යුද්ධ කරලා අලවුන්සීතු කියන රජුරෝ අද කියන මියන්මාරේ බුරුමේ මොකද පරාක්‍රමබාහු රජුරෝ ඒ කාලේ මේ ප්‍රදේශයේම වෙළඳාම මේ ලංකාව කේන්ද්‍රස්ථානයක් කරගෙන තිබුණා ඒ කාලේ අලියත්තු තමයි අපනායනය කරේ එතකොට අත්තු අපනායනය කරනකට අලවුන්සීතු රජුරෝ බද්දක් දැම්මා ඒ නිසා තමයි ඒ යුද්ධ කරලා අපි නැවතත් ඒ වෙළඳපොළ අල්ලගත්තේ අපේ රට පොඩි රටක් අපේ රටේ ඉන්නේ ලක්ෂ 200ක ජනතාවක් අපේ වෙළඳපොළ පොඩි එතකොට ඓතිහාසිකව බැලුවත් අද බැලුවත් හෙට බැලුවත් අපේ රට දියුණු වෙන්නේ මේ ලෝකේ දියුණු වෙන රටවල් සමග අපනායන ආර්ථිකයක් ගොඩනැගීම හරහා එතකොට කෙටි කාලීනව අපිට කියන්න පුළුවන් අපොයි මේක දැන් කරගන්න බෑ මතකනේ සුනාමි ආවනේ නුවරට නම් ආවේ නැහැ ධර්මාශෝක පැත්තට නම් ආවා එතකොට මිනිස්සු මුදු ගියේ නැහැ දීව රෝගේ දැට්ට වෙලා හිටියා නැව් ගියේ නැහැ මොකද සුනාමියක් ආවනේ හැබැයි ටික දවසකින් මොකද උනේ දීව රෝගේ නැවතත් ඔවුන්ගේ රැකියාවේ ගියා නැව් නැවත යන්න පටන් ගත්තා මේ කෝවිඩ් එකත් එක්ක හොයට අනිද්දා මේක යනවා එහෙම නැත්නම් ඕකට අපි නැවතත් මේ වැක්සින් එකක් හොයා ගන්නවා අපි අපේ ගමන් මාර්ගය නවත්තන්න නරකයි. ඉතින් අපි කෙටි කාලීනව මවුන්ට ආදායම ආධාරකයක් දෙන්න ඕනේ ඔවුන්ගේ රැකියාවල් ආරක්ෂා කරන්න. නමුත් මධ්‍ය කාලීනව හා දීර්ඝ කාලීනව රජය අපි ආවොත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා ලංකාව මේ ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පරිවර්තනය කරන්න. මොකද එහෙම වුණොත් පමණයි අත්ත වශයෙන්ම තිරසාර ලෙස අපේ රටේ ආර්ථිකය වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. අපේ රටේ ওই රැකියා නැති වෙච්ච කට්ටියගේ රැකියා නැවත ලබා දෙන්න සහ අනික් කට්ටියට හොඳ රැකියා ලබා ගන්න පුළුවන් වෙන්නේ අපේ රට ඒ අපනාන ආර්ථිකය දිනු කරොත් පමණයි. හොඳයි ඊළඟ ප්‍රශ්නේ යොමු කරන්නේ අඹලකුණු ධර්මාශෝක විද්‍යාලයේ සිනිඳු රුවිත් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාටයි පළමු වටේදී ඔහු ප්‍රශ්නේ යොමු කරන්නේ. මැතිතුමනි මේ දේශපාලනයේදී ස්ථිරසාර ප්‍රතිපත්තියක් මත දේශපාලඥයෙක් පිහිටන්න ඕනේ. එහෙම නැත්නම් ඔවුන්ට තමන්ගේ පෞද්ගලික දේශපාලන ප්‍රතිපත්තියක් තියෙනවා නැත්නම් පක්ෂ තියෙන ප්‍රතිපත්තියත් එක්ක ඔවුන් එකග වෙන්න ඕනේ. නමුත් ඔබතුමා සහ මුලින්ම වෙනස් ප්‍රතිපත්තියෙන් තියෙන කඳුරු නියෝජනය කළා තියෙනවා. ඔබතුමාගේ දේශපාලන ඉතිහාසය තුළ මම තමයි මෑත කාලීන උදාහරණ ගත්තොත් ඔබතුමා 2017 වර්ෂයේදී අධිකරණ සහ බුද්ධ ශාසන කටයුතු බාර එමෙතුමා පදවියෙන් ඉවත් කරාම ඒ පැවතුණු යහපාලන ආණ්ඩුවට විවේචනය කරපු ඔබතුමා එදා හිටපු අගමැතිවරයාට එරෙහිවගෙන අපු විශ්වාසභංගයේදී අගමැතිවරයාට සහාය පළ කරා. ඉතින් දැන් ආයේ ඔබතුමා අනිත් පක්ෂයට ඇවිල්ලා දැන් මෙවර මහමැතිවරණයේදී ඔබතුමා ඡන්දය ඉල්ලනවා. ඉතින් ඔබතුමා මේ වගේ කඳවුරු මාරු කරන දේශපාලනයක් සිදු කරනකොට කොහොමද ඔබතුමා වගේ දේශපාලඥයෙක් මේ මහා රටේ ඉන්න මහජනතාව විශ්වාස කරන්නේ? ඔව් මාරු කිරීමේ ඉතිහාසය මම පොඩ්ඩක් කියලා දෙන්නම් කෙටියෙන්. මම පාර්ලිමේන්තුවට යන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක් විදිහට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජාතික ලැයිස්තුවෙන් පත් කරලා. එතුමියගේ ඇමතිකම බාරගත්තේ නැහැ. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයා මට ආරාධනා කරපු මම ඇමතිකමක් බාරගත්තා. මම මාස 5කින් මට නුගලපෙන නිසා මං ඉවත් වුණා. ඊට පස්සේ මම කෝපකාරක සභාවේ සභාපති විදිහට 2023 එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ
දූෂණ වංචා කරපුව හෙව්වා පාර්ලිමේන්තු අනුමත කරයි වාර්තා රජේ සම්පත් කෝටි 30000ක් වංචා කරපු දේශපාලඥයෝ එකෙන් හෙලිදරව් කරා එතකොට ඒ හෙලිදරව් කරපු අයට විරුද්ධව මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිට කිව්වා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා හැබැයි යුනේ සති දෙකක් යනකොට ඒකල 18 දිනක් ඇවිල්ලා මේ අපේ හදපු ආණ්ඩුවේ ඇමති මණ්ඩලේ වාඩි වුණා එතකොට මම මටත් ඇමති කමක් දුන්න මං කෝ දූෂිතයොත් එක මං වාඩි වෙන්නේ නැහැ කියලා එතකොට මම විපක්ෂයට ගිහලා ස්වාධීන වුණා ඒ ස්වාධීන වෙලා ඉන්නකොට එදා විපක්ෂයෙන් මට ලැබුණු ආරාධනාවක් අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් මට ආරාධනා කරත් මම ඒක ප්‍රතික්ෂේප කළා මං කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරා තරඟ කරලා නෑ නෑ එක්සත් ජාතික පක්ෂේ තරඟ කරලා ජනතාවට ඡන්දෙ දුන්නා දිනුවා ඊට පස්සේ 2015 අපි ආණ්ඩුවක් හැදුවා යහපාලන ආණ්ඩුව යහපාලන ආණ්ඩුව හදලා දෙවෙනි සතියේ ඉඳලා කැබිනට් එකේ මගෙත් එක්ක විශාල ගැටුමක් අවුරුදු දෙකමාරක් දිග ගැටුමක් ඇති වුණා හේතුව මම මහ බැංකුවට අර්ජුන මහේන්ද්‍රන් පත් කරනවට විරුද්ධ වුණා එතකොට මම නායකයාගේ පැත්තේ ආණ්ඩුවේ පැත්තේ හිටගත්තේ නැහැ මම හිටපැත්තේ මේ රටේ මිනිසුන්ගේ පැත්තේ ඊළඟට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇතුළු කීප දෙනෙක් දේශපාල දඩයමකට ගියා මම ඒකට විරුද්ධ වුණා මම හිටගත්තේ රට පැත්තේ යුද අපරාධ අධිකරණ හදන්න 50 දෙනාව මම ඒකට විරුද්ධ වුණා මම හිටගත්තේ රට පැත්තේ ඊට පස්සේ සමලිංගික සේවනයේ මේ රටේ නීතිගත කරන්න අන 50 දෙනාව මම හිටගත්තේ රට පැත්තේ මම කිව්වා 2016 නොවැම්බර් 18 සහරාන්ලගේ ISIS කල්ලිය මේ රටට බෝම්බ ගහලා පුපුරලා මේක ලේවිලක් කරනවා කියලා. නීතිය ක්‍රියාත්මක කරේ නැහැ. මම හිටගත්තේ රට පැත්තේ. ඊළඟට හම්බන්තොට වරාය. ලෝකෙ හිඟන රටක්වත් එහෙම තමන්ගේ රටක වරායක් ගුවන්තොට පොලක් විදේශීය ආධිපත්‍යයට පවරන්නේ නැහැ. ඒක පවරනකොට මම හිටගත්තේ ජනතාවගේ පැත්තේ. මම ඇමතිකමෙන් එළියට දැම්මා. ඒකේ මට ගැටලුවක් නැහැ. ඊට පස්සේ නැවත ආරාධනා කරා ජනාධිපතිතුමා යකමෙත්තමයි දෙන්නම. අඬගහලා මට කිව්වා අපිට ලොකු ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි සයිටන් ප්‍රශ්නේ. ඒ නිසා උසස් අධ්‍යාපන ඇමතිකම් බාර ගන්න කිව්වා. එක සතියෙන් විසඳුවා. විසඳලා පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා අද සයිටන් දරුව වෛද්‍යවරුන් විදියට එළියට එනවා. අවුරුදු 3ක් තිස්සේ වැහිලා තිබුණ විශ්වවිද්‍යාලයට ගෑරියා. ඊට පස්සේ අපේ සංස්කෘතික අමාත්‍යාංශේ ප්‍රශ්න තිබුණා. කාලය අවසන්. තව තප්පරයි. සංස්කෘතික අමාත්‍යාංශේ ප්‍රශ්න තිබුණා. අපේ ලෝකෙරිම ලයිස්තුවෙන් කීපයක්ම කපාහරින් රතු නිවේදන දීලා එකක් තමයි රංගිරි දඹුලු විහාරය. මොකද එදා ඇතුමුණ අමාත්‍යවරයාගේ වික්ෂුන් වහන්සේ එක්ක තිබුණ ප්‍රශ්නෙකට ඒක ප්‍රති සංරක්ෂණ කටයුතු අවුරුදු 3කින් නතර කරා. ඒ නතර කරලා තිබුණ නිසා කපන්න ගියා. මම ගිලේ ප්‍රශ්න සතියෙන් විසඳුවා. ඒ නිසා මම හැමදාම රටපැත්තේ හිටගත් එක මේ රටේ ජනතාව දකින්න නම් පක්ෂ පනිනව මාරු කරනවා කියලා ඒක ජනතාවගේ වැඩක් මම උත්තර බඳින්නේ මගේ හෘදේ සාක්ෂියට විතරයි. හොඳයි. පළමු වටේ අවසන් කරනවා ඊළඟ ප්‍රශ්න පළමු වටේදීම දෙවෙනි කොටසට යන්නේ බසරක පාවිච්චි කරන්නට පුළුවන් බසරක අවස්ථාවෙන් ප්‍රශ්න යොමු කරන්නට ඕන ඔබට ඉතාම කෙටියෙන් ප්‍රශ්න යොමු කරන්න ඕන විනාඩි 3ක කාලයක් මන්ත්‍රීතුමනි ආචාර්ය ප්‍රශ්නේ මුල්ම අවස්ථාව ලබා ගන්න කුරුණෑගල आचार्य हर्षद सिल्वा मेत्तुमाडे मगन प्रश्न मेत्तुमने एमसीसी ग्यूस में इलांग पीवर में कथा करन हदन्ने दयागमगे मंत्रीतुमा प्रकाश कला में रतिवीर पेन्हा में मुदल लबे निने है किला मंत्रीतुमनी इतुमे रतिवीर पेन्ने कावदे किला दनकान कंती रतिवीर पाईन कटे उतु कले कावदे किला कमन कंती मा मैं है मैं दुम में ए बाद का हंदुन गाते कावद ए बाद का हंदुन गाते कावद रटे अपे रटे ए तोरा गनी में कले कावद सहा एही प्रमुखता लेखने एही प्रमुखता लेखने සකසිය කවුද දැන් ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව කියලා නම් ඒගොල්ලෝ දන්නේ නැහැ කියලා මෙහි ඒ වුන් දන්නේ නැත්නම් කවුද මේ ගිවිසුමේ විශ්ලේෂණය කළේ කියලා දැන් දැනගන්න කැමති සහ ත්‍රිකුණාමලයේ ඉඳලා කොළඹට නැකන් එහි යම්කිසි අක්‍රමිකතාවක් වුණොත් ශ්‍රේෂ්ඨාධිකාරිය නඩු පවරන්න බෑ ඒතර ප්‍රජාතන්ත්‍රවාදයේ යම්කිසි ගැටලුවක් මතුවෙනවා නේද කියලා බුදුමාගෙන් දැනගන්න කැමති මේ ඍජු ප්‍රශ්න සඳහා මේ අපේ ලෝකයේ තියෙනවා ඔය ආර්ථික විශ්ලේෂණ කරනකොට ඔබ කිව්වා හරි මුලදී ඒ කියන්නේ රටවල් සංවර්ධනයේ වෙන එකට බාධක මොනවද තියෙන්නේ මේකට කියනවාද a growth constraint study කියලා මේ growth constraint study එකේ වැඩිපුරම ලෝකේ පිළිගත් ආර්ථික විශේෂඥයාගේ නම තමයි ප්‍රොෆෙසර් රිකාඩෝ හවුස්මන්
रिकार्डो हाउसमैन कियाने हार्वर्ड विश्वविद्यालय केनेडी स्कूल ऑफ गवर्नमेंट के महाचार्य वरया ओहु अत्तवासेम वेनेजुएलावे चावेस के खालिंग आंडुए टीका काल मुदाल हिटियट हिटम पुद्गल इतकोट हार्वर्ड विश्वविद्यालय सह लंकावे आर्थिक विशेषज्ञ ग्रोथ कंस्ट्रेंट स्टडी का खरा एक प्रमुखता तुना ओन हनुनागता एक तमाय राटे तीयन इडाम पीली बांधव गैटलो ए तमाय अपे राटे नह अपे मिनिंदोर डिपार्टमेंट्वें इडाम मैनला ईलंगट में टाइटल डीड के क्या ने में हिमिकाम ओपु देखा में एकट दाबु तैनाक ने දැන් පොලිසිය රගියොත් වැඩිපුරම තියෙන්නේ මේ ඉඩම් පිළිබඳව ගහමරා ගත ඒවා නඩු මේ උසාවියට ගියොත් අවුරුදු 30 40 මේ ඉඩම් නඩු යනවා ඒකට එක හේතුවක් තමයි අපිට කියන කැඩස්ට්‍රල් රෙජිස්ට්‍රි කියලා එක අපිට විනිවිදභාවයකින් උත්තව දැනගන්න පුළුවන් වෙන්න ඕනේ මේ ඉඩම කාගේද මේ ඉඩමේ මායිම මොකද්ද මේ ඉඩමේ හිමිකම් ඔප්පුව කොහෙද තියෙන්නේ එතකොට මෙන්න මේ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුක්තව ඉලෙක්ට්‍රොනික ක්‍රමයකට ලංකාවේ ඉඩම් මේ රෙජිස්ට්‍රියක් හදන්න ඕනේ කියන එක අද ඊයේ නෙමෙයි. ඕක 1800 ගණන්වල ඉඳලා සාකච්ඡා වෙත කාරණයක්. අපේ හිටියා බේරුගොඩ කියලා මිනින්දෝරු කොමිෂනර් ජෙනරල් වරේ. එතුමා 1980 ගණන්වල ලිපියක් ලියලා තිබුණා रॉयल एशियाटिक सोसाइटी की ना संगराल एक तीयनवा कोहमद में ब्रिटानी काले अत्र ब्रिटानी काले इतने में ईटा खालिंग एक एक तैंगवल किरलपने कोटसमट होंदर मत का ये वागे नोयकु थोरागत तैंगवल में कैडस्ट्रल रजिस्ट्री का दान पटांगारा तीयन इधर एक ओए ई लैंड रजिस्ट्री वागे देवाल सामग इसराहार अर्गने आने तमाय पालवेने के देवने के दिबुने में प्रवाहने पिलिबदव प्रश्न इधर मैं प्रवाहने वैटिपुरम बसनाहिर पलाते वाहन तदबाते सह बहु अपे विदेश विनिमय नास्ती विनिमय में पारे ट्रैफिक के संबंधे मेघ गोहमद निराकरण कर गाने तुम्हें कदम आए प्रतिपत्ति में गैटलो अपिट मे पॉलिसी इनकन्सिस्टेंसी के एक, एक प्रतिपात्यान तव प्रतिपात्या तव काल्यान इध मे कारण विसदातम ओय ग्रोथ कंस्ट्रेंट स्टडी एक इदिरिपत्कल तिबुने ප්‍රමුඛතා හැටියට හොඳයි ඊළඟ අවස්ථාව ලබා ගන්නේ මහනුවර උසස් බාලිකා විද්‍යාල විදුන් මේ අවගහවත්ත ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාට මගේ ප්‍රශ්න යොමු වෙන්නේ ලංකාවට විදේශ විනිමය විශාල වශයෙන් ගලාගෙන එන ක්‍රමයක් තමයි විදේශ ශ්‍රමිකයන් කියලා කියන්නේ එතකොට අපි දකිනවා ගියවර ජනාධිපතිවරණ සමයේදී විදේශ ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් ලංකාවට ඉතාමත් උනන්දුවෙන් ගෙන්න ගන්නවා හැබැයි මේ COVID-19 වසංගත තත්ත්වය හමුවේ අපේම විදේශ ශ්‍රමිකයන් එක එක විදේශ රටවල් වල රැකියා අවස්ථා අහිමි වෙලා සෞඛ්‍ය පහසුකම් අහිමි වෙලා අසරණභාවයකට පත් වෙනවා සමහර අවස්ථා වලදී අපි ක්‍රියා කරන්නේ නැහැ ඔවුන්ව අපේ රටට ගෙන්වා ගන්න ඒ විදේශ රටවල් වල රජයන් මගින් ක්‍රියාත්මක වෙලා ඔවුන් අපේ රටට එවනකම් ඕකේ ප්‍රතිඵලයක් විදිහට මැද පෙරදිගදී ලංකාවේ විදේශ ශ්‍රමිකයෝ 30කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වෙනවා එතකොට ඔබතුමාලගේම රටවැසියන් කෙරෙහි තත්වයන් දෙකකදී ඔබතුමාල මේ අනුගමනය කරපු දෙබිඩි පිළිවෙත ඔබතුමා සාධාරණීකරණය කරන්නේ කොහොමද ඉස්සෙල්ලා දැන් ඔය කියන විදේශ ශ්‍රමිකයන් කියන්නේ මැද පෙරදිග ශ්‍රමිකයන් මං හිතන්නේ අදහස් කරේ ඒ ගැන ඉතිහාසෙත් පොඩ්ඩක් බලන්න ඕන 70 දශකේ අපි දැක්ක අපේ රටේ ආර්ථිකයේ ශක්තිමත්ව තිබුණේ ගමේ නගරයට වැඩිය ශක්තිමත්ව තිබුණා එක පාරටම අපිට වෙළඳ ආර්ථිකයක් හදලා දීලා अपे गंगल तिबुनु कर्मांत उक्कुम वहिल गया कृषि कर्मांत वेटुना यदा कृषि कर्मांत ग्राम्य कर्मांत नंगमन्न हेम गमीम तिबुना कृषि मध्यस्थान एक लंक बैंक मूल्य पहासुकान तिबुना मे उक्कुम कर गमी ये पौल संस्था हम आरक्षा करगत गमक कपिट तिबुना हे भाई एक हतेदी उन्े मकोद गमी आर्थिक संपूर्ण वट्टला अपे कांतावटी उक्कुम पिटराटे अन्नगत्ता यहगोल पिटराट की डोलर ऐन के अब ये डोलर टीका अरगेन मेरा और हतरा सेवे कर लोट मेरा वे हानि गेनापू डोलर वेल्ट वेड सीगुने के वेडी वेडी मुकद दर्व समय नुमक पाउल संस्था कडावेटी हेम तत्व
ඒක නිසා අපේ මතය තමයි මේ සියලුම මැද පෙරදිග ගෘහ සේවයකට ගියපු හැම අම්මා කෙනෙක්ම හැම සහෝදරයෙක්ම අපි මෙහෙට ගෙන්න ගන්න එක තමයි අපේ ඉලක්කය වෙන්න ඕනේ මේ කොවිඩ් වසංගතයේදී ඒක රජයට පාලනය කරන්න පුළුවන් කොටස අඩුයි මොකද විදේශීය රටවල් වල ඉන්න අය අපිට සමහර රටවල් වල අපි ගෙන්න ගත්තා සමහර අය රටවල් වල ගෙන්න ගන්න බෑ දැන් අපිට ඒගොල්ලෝ ගෙන්න ගන්න ඕන නම් සමහරලට ඒ රටේ ගුවන් තොටුපළ ඇරලා නැහැ ඒක ලොක්ඩවුන් කරලා ඒක වහලා තියෙන්නේ එහෙම නැතුව ශ්‍රී ලංකා රජය කිසිම කෙනෙක් කොවිඩ් රෝගය තියෙන කෙනෙක් වුණත් මේ රටට එවනවයි කිව්වම අපි ඒ උදවිය ගෙනාවා ගෙනල්ලා ඒගොල්ලන්ව නිරෝධායනය කරා ඒක නිසා මේ ආණ්ඩුවේ පැත්තෙන් අපි රජයේ පැත්තෙන් කිසිම පුරවැසියෙකුට අසාධාරණයක් වෙලා නැහැ මොකද මේ පිළිබඳව මේ ක්‍රියාදාමයේ මම දිගින් දිගටම නියලෙලා හිටපු නිසා මම පුජ්‍යලික දන්නවා මම රටවල් විශාල ගානක උදවිය මේ රටට එන්න ඉන්න උදවිය අපිට තමයි කතා කරන්නේ අපි සොයලා බලනවා අපි තානාපති කාර්යාලයට කතා කරනවා විදේශ තානාපතිලට කතා කරා කතා කරලා ගෙන්න පුළුවෝ ගේන්න පුළුවන් උපරිම ප්‍රමාණයෙන් අපේ පුරවැසියෙක් කොවිඩ් වසංගතය හැදුනත් අපි ගේනවා හැබැයි ගේන්නේ පහසුකම් අපිට තියෙන්න ඕන ඒ තැන ඉඳලා ගුවන් ඒ ගමනාන්තය ඉඳලා මෙහෙට එන්න අපේ ඒ ගුවන්පත අරින්න ඕන එතකොට ඒගොල්ලන් ඒ පරීක්ෂා කරලා දෙනකන් අපිට ඉන්න ඕන මොකද එක රෝගියෙක් ගුවන් යානයකට ඇතුල් වුණා මේ රෝගියාට කොවිඩ් තිබුණොත් ඒක ඇතුලේ තව 300ක් විතර හිටියන් ඒ 300ටම බෝ වෙන්න යනවා ඒක නිසා අපි 200ක් විතර ගේන්න ඉන්නකොට ඔන්න එක්කෙනෙක් පොසිටිව් කියලා ටෙස්ට් කරපුවා මේක ගේන්න බෑ ඒක බ්ලොක් වෙනවා ඒක මේක අපිට විතරක් නෙවෙයි ලෝකේ හැම රටටම පොදු ප්‍රශ්නයක් හැබැයි අනිකුත් හැමෝටම වැඩිය ලෝකෙට පළවෙනි ආදර්ශය දුන්නේ ජනාධිපතිතුමා තමයි මුලින්ම චීනයේ ඉන්න දරුව ටික මේ රටට ගෙනල්ලා නිරෝධායනය කරලා ඒ ආදර්ශය දුන්නට පස්සේ තමයි අනිත් හැම රටක්ම මේ අපේ රටේ කරපු දේවල් ආදර්ශයට ගත්තේ. ඊළඟ අවස්ථාව අපලකට ධර්මාශෝක විද්‍යාලය සෙනිරු මම මේ ප්‍රශ්න යොමු කරන්නේ ආචාර්ය හර්ෂ සිලම එතුමන්ගේ. මෙතුමනි අපි දක්නෝ මේ බටහිර රටවල් වල වස වෘදු 20 වගේ වෙනකොට ඔවුන් තමන්ගේ පළමු උපාධි හදාරලා ඉවරයි. නමුත් මේ ලංකාවේ පවත්න පාසල් පද්ධති තුලින් අපිට වස වෘදු 20 21 වගේ වෙනකොට තමයි පළමු පෙළ උපාධි හැදෑරීම ආරම්භ කරන්නේ. ඉතින් තවත් අවුරුදු 5ක් 6ක් එමු නැත්නම් වස වෘදු 28ක් 30ක් විතර යනකම් ඉගෙන ගන්න මේ ළමයා ඊට පස්සේ විවාහයක් කරගෙන ඔවුන් තමන්ගේ පෞද්ගලික අරමුණු පසුපස තමයි හඹාගෙන යන්නේ. මෙතුමනි මේ හේතු නිසා තමයි අනිත් කෙනාගේ දුක දන්නේ නැති අනිත් කෙනාගෙන හිතන්නේ නැති රොබෝරු වගේ පිටසක් බිහි වෙන්න මේ කාරණාව හේතුවක් වෙලා තියෙනවා. ඉතින් මෙතුනේ ඉතාමත් පැහැදිලි මේ පවත්න අධ්‍යාපන ක්‍රමය ප්‍රසස්නය කළ යුතුමයි. එක්කෝ මේ පවත්න පාසල් කාලය අපි අඩු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ කාලේ තියාගෙන ඒ කාලේ වඩාත් ඵලදායි ලෙස අපි භාවිතා කරන්න ඕනේ. එහෙම නැත්නම් ශිෂ්‍ය කියන්නේ හුදෙක්ම අවුරුදු 11ක් 13ක් එමු නැත්නම් 18ක් වගේ කාලයක් රජේ විසින් නොමිලේ නඩත්තු කරන ජීවියෙක් වෙනවා. ඉතින් මෙතුනේ මගේ ප්‍රශ්නේ තමයි ඔබතුමාලා කවද්ද කොහොමද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සිදු කරන්නේ? ඒ වගේම ඇයි තාමත් ඔබතුමාලා මේ දේ සිදු නොකරේ? මොකද ඔබතුමන් ගිය ආණ්ඩුවේ නියෝජනය කරපු නිසා. වැදගත් ප්‍රශ්නය. අත වශයෙන්ම ඔව් අපේ දරුවෝ පළවෙනි උපාධිය කරන්න පටන් ගන්න කාලේ සමහර රටවල් වල ඒ දරුවෝ උපාධිය කරලත් ඉවරයි. හැබැයි අපේ රටේ දැන් අපි දකිනවා සමහරු මේ සාමාන්‍ය පෙළෙන් පස්සේ වෙනත් විකල්ප මාර්ග හරහා ගිහිල්ලා උපාධි හෝ උපාධි වලට සමාන සුදුසුකම් ලබා ගන්නවා. පෞද්ගලික අංශයෙන්. එතකොට අර කාලේ කාට හරි කියන්න පුළුවන් අපතේ යනවද? ඔබ කිව්වා වගේ සමහර වෙලාවට මිනිසුන්ගේ ප්‍රශ්න තේරුම් ගන්න බෑ රොබෝලා වගේ එළියට එන්නේ කියලා. එහෙමවත් නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් අවුරුදු 75ක් 80ක් මේ රටේ මිනිස්සු ජීවත් වෙනවා. අවුරුද්දක් වැඩිපුර ඉස්කෝලේ ගත කරා කියන එකෙන් අපිට නිගමනය කරන්න බෑ ඒක නාස්තියක් වුණා කියලා. මොකද දැන් ওই සමහර රටවල් වල හයි ස්කූල් එකෙන් එළියට ආවයින් පස්සේ විශ්වවිද්‍යාලයට යන්න කලින් ගැප් ඉයර් කියලා එකක් තියෙනවා. ඒතකොට ඒ ගැප් ඉයර් එකෙන් සමහරලාට මේ කට්ටිය වෙන රටවල් වල ගිහිල්ලා වැඩ කරනවා. එහෙමත් නැත්නම් ස්වේච්ඡාවෙන් වෙන දේවල් කරනවා. එතකොට ඔබ කිව්වා වගේ සමහර විට ලෝකය ගැන, රට ගැන, තමන්ගේ ඒ පරිසරය ගැන ඉගෙන ගන්න. ඒ වගේ ක්‍රියාමාර්ගයක් නැහෙනේ තවමත්. අපේ රටේ එහෙම නැහැ. එතකොට මේක වඩාත් ඵලදායි කරගන්නේ කොහොමද? කටපාඩම් කරලා අද කොච්චර උපාධි ගත්තත් ඒකෙන් වැඩක් නැහැ. අපිට ඕනේ ප්‍රායෝගිකව හිතන්න පුළුවන් දරුවෝ. දැන් ෆින්ලන්තේ ගන්නකෝ.
දැන් ෆින්ලන්තේනේ කියන්නේ ලෝකේ හොඳම අධ්‍යාපන ක්‍රමයේ තියෙන රට කියලා. ෆින්ලන්තේ විභාග නැහැනේ. ෆින්ලන්තේ විභාග නැහැ. හැබැයි අනිත් පැත්තෙන් සිංගප්පූරුව ගන්න. සිංගප්පූරුවෙත් ඉතා දක්ෂ මේ දරුවෝ බිහි වෙනවා. මේ ඔවුන්ගේ ශ්‍රම බලකායට එකතු වෙනවා. හැබැයි සිංගප්පූරුවේ විභාග ගොඩක් තියෙනවා. එතකොට අපි මේ දෙක සංසන්දනය කරොත් අපිට කියන්න බෑ ඇත්තටම කොයි දේද හරියටම හරි කියලා. එතකොට දෙපැත්තෙන්ම අපි දකිනවා පළදායි රටට අවශ්‍ය කරන හැකියාව තියෙන දරුවෝ බිහි වෙනවා. දැන් අපිට අත්ත වශයෙන්ම කරන්න තියෙන වෙන්නේ මේකයි. අපේ රටේ නිෂ්පාදනය කරන්නේ සරල භාණ්ඩ. හරි? සරල භාණ්ඩ නිෂ්පාදනය කරන්න නම් කටපාඩම් කරලා කරන්න පුළුවන්. නමුත් සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදනය කරන එක ඇත්තට ලේසි වැඩක් නෙමෙයි. ඒකට අපිට පුළුල් දැනුමක් අවශ්‍ය වෙනවා. මම ඒක සුළු උදාහරණයක් කියනවා. අපි ද අකුරු නම් අපි දන්න අපේ හැකියාවන්. ඒ අකුරු වලින් හදන්න පුළුවන් වචන නම් ඒ රටේ හදන භාණ්ඩ හා සේවාවන්. අපි අකුරු ටිකයි නම් දන්නේ. අකුරු දෙකයි තුනයි නම් දන්නේ. අපේ වචනත් පොඩි සරලයි. අපි දන්නවා නම් අකුරු ගොඩක්. එහෙමනම් අපිට සංකීර්ණ වචන හදන්න පුළුවන්. එතකොට ඒකේ වටිනාකම වැඩි. පද්ධතියට ඒක ලබා දෙන්නේ නැත්තේ. ඒක තමයි මම කියන්නේ. එතකොට ඒ විශාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න අවශ්‍ය වෙනවා. දරුවන්ට සිදු කළේ නැහැ. සිදු කරන්න ලේසි දෙයක්වත් නෙමෙයි මේක. මොකද අපි සියලු දෙනාම අපි කියනවා you must get everybody on the same page. හරි අපි ඔක්කොම තේරුම් ගන්න ඕනේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ ඇයි? මොකද ඊළඟට අපේ අද එකේ පන්තියට යන දරුවෝ ඊළඟ අවුරුදු 13කින් එළියට එනකොට අද තියෙන රස්සා එදාට නැහැ. හරි එතකොට අලුතෙන් හතරවෙනි කාර්මික විප්ලවයේ නිර්මාණය වෙන්නේ වෙන ජාතියේ රැකියා. ඉතින් ඒක අපි පිළිගන්නවා. අපිට ඒක කරන්න තාම හැකියාවක් තිබුණේ නැහැ. අපේ ආණ්ඩුව විතරක් නෙමෙයි මේ ආණ්ඩුව සියලුම පදනමතුමාගේ කාලය අවසන්. ඒ වගේම ගිහන් මට පුංචි අවස්ථාවක් දෙන්න. නිවසේ රැඳී සිටින ආදරණීය ප්‍රේක්ෂකයන්ට මේ මහජන නියෝජිතයන්ට ප්‍රශ්න යොමු කරන්නට පුළුවන් 076-36-24-329 කියන WhatsApp අංකයට ඔබේ ප්‍රශ්න ඉක්මනින්ම යොමු කරන්න 076-36-24-329 කියන අංකයට WhatsApp මගින් ඔබට ප්‍රශ්න යොමු කරන්නට පුළුවන් ගිහන් දර්ශන සේරසිංහ කුරුණෑගල මලී දේවපිරිමි විද්‍යාලයේ मंत्री दयागमगे मेतमाट मुखन प्रश्न मेतम राज्य मुदल अवभाविता कल अदवर वीट समाज लघु कथाभाग पवती मे अमात्यांश लेखांवर निशिपरधि नीति क्रियात्मक नुकरण बवट विघनकाधिपति अदवनी तहवर कर लिवर ඒ නිසාම නිසි බලතල නැහැ කියලා 2018 අංක 19 දරන ජාතික විගණන පනතක් ගෙනවිත් සාදීන විගණන කොමිසමක් ස්ථාපිත කරනවා. මීට වසර කිහිපයකට පෙර අතව වැට් බදු වලින් රුපියල් කෝටි 468ක් අහිමි වෙලා කියලත් එතුමා හෙලිදරව් කරනවා. ඒත් කියනවා එම මුදල් අය කරගන්න ආයෙ බෑ කියලා. නීතිමය ලෙස අධිභාර පැනවීමට තීරණය කළත් එම ක්‍රියාවලිය සංකීර්ණ නිසා අතරමඟ නැතර කළා දිනවා. ඔබතුමාගෙන් අහන්නේ මේ මුදල් රටේ දියුණුවට අවශ්‍ය වන්නේ නැද්ද? පෞද්ගලික සුඛ විහරණයට රටේ මහජනතාවගේ මුදල් සහ දහඩිය වගකිව යුතුද සහ මෙහෙම දෙයක් වෙනකන් වගකිව යුතු බලධාරීන් ලෙස නිලධාරීන් ලෙස ඔබතුමාලා නිදාගෙනද හිටියේ? හොඳ ප්‍රශ්නයක් අහන්නේ. නමුත් ඉතින් වැට් බදු අපි එකතු කරනවා කියුවම ඔය දැන් විකනාන්තික අධිපතිතුමා ඒ වார்த்தාවේ දීලා තියෙන විදිහට දැන් අපි ව්‍යාපාරිකයන්ගෙන් වැට් බදු අය නෝනද? හරි. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඒ ගණන් හදලා දැන් සාමාන්‍යයෙන් අපි අයවැයක් හරි මොකක් හරි හදනකොට ඒකෙදී අපි බලාපොරොත්තු වෙනවා assumption එකකට තමයි හදන්නේ. මේ මෙච්චර අපි වැට් බදු ප්‍රමාණයක් වැඩි කරනවා වැඩි කරාම අපිට මෙච්චර මුදලක් මේකෙන් හම්බ වෙනවා. හරි. ඒතකොට ඒක එකතු කරගැනීමේ හැකියාවක් තියෙන්නත් ඕනේ. ඒතකොට ඊළඟට අපි අරගත්තොත් දැන් සාමාන්‍යයෙන් අපේ රජය බලයට පත් වෙනකොට ඇත්තටම බදු එකතු වෙන ප්‍රමාණය හරිම අඩු ප්‍රමාණයක් තිබුණේ. ඇත්තටම ආණ්ඩුවේ ගත්ත ණයවල පොලිය ගෙවන්නවත් රජයේ ආදායම සෑහීමකට පත් උන්නේ. ඒතකොට අපි රජය නඩත්තු කරන්නේ ඒ වගේම ඒ කියන්නේ ඔක්කොම පොහොර සානාධාරය වෙන්න පුළුවන් වැඩිහිටි දීමනා වෙන්න පුළුවන් සමෘද්ධි ආධාර ඒතකොට රජයේ සේවකයන්ගේ වැටුප් හරි මේ හැම දෙයක්ම පාරවල් සංවර්ධනයට යන වියදම් ඒතකොට මේ හැම දෙයක්ම අපි ණයට ගන්න ඕනේ. ඒතකොට ආදායම රජයේ වියදම් කරන මුදල් වලට
ගත්ත ණයවල පොලිය ගෙවන්නවත් ආදායමක් නැහැ. ඒතර වාරික ගෙවන්න කොහොමද ණය ගන්න ඕනේ? එතකොට දැන් එතකොට අපි රජය එතකොට මුදල් ඇමතිතුමාගේ ලොකු වගකීමක් මේක. මේ මුදල් ඇමතිතුමාට මේකේ බාර දුර වගකීම බාර වෙනවා. ඉතින් මුදල් අමාත්‍යාංශයේ විශාල සෙනඟක් ඉන්නවා ඉතින්. ඉතින් ඒ එතකොට ඒ කට්ටියගේ ඔක්කොගෙම අදහසුත් එක්ක තමයි ඒක කරන්නේ. එතකොට දැන් ඔයක නේ ඔයාගේ අහන ප්‍රශ්නේ තියෙනවානේ. ඉතින් ඔය ප්‍රශ්නේ දැන් ඔය වාර්තාවෙන් අපි අරගත්තොත් එහෙම එතකොට ඊ වැඩ් බදු දැන් අපේ assumption එකකින් අපිට ආයෙන උණු වැඩ් බදුද? එහෙම නැත්නම් දැන් අපි ව්‍යාපාරිකයෙක් ගන්නකෝ. කවුරු හරි ඉන්ලන්ඩ් රෙවිනියු ඩිපාර්ට්මන්ට් එකකින් හරි ඒකෙන් මේ estimate කරලා යවනවා. මෙන්න මේ ව්‍යාපාරේ මෙන්න මෙච්චර වෙනදාමක් කරනවා. එතකොට ඒක නිසා මෙයා මෙන්න මෙච්චර ප්‍රමාණයක් ගෙවන්න ඕනේ. හරි? සමහර වෙලාවට ඉන්කම් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකේ කවුරු හරි ඔෆිස් එකේ ඉඳලා අරිනවා estimation එක. ඇත්තට මේ මිනිස්සුන්ට සමහර වෙලාවට මේ ආදායම නොති වෙන්න පුළුවන්. මන්ත්‍රීතුමනි ඇයි මේ අමාත්‍යාංශ ලේකම්වරු නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකරන්නේ? ඇයි මෙහෙම අමාත්‍යාංශවරු ලේකම්වරු තමන්ගේ සුඛ විහරණය විතරක් වැඩ කරන්න කියන ප්‍රශ්නේ රටේ මහජනතාව හැමෝම පැන නගින්න බැයිද? නෑ අත්වශ්‍යම ගත්තොත් එහෙම මෙහෙමයි. දැන් රාජ්‍ය නිලධාරීන් අපි අරගත්තම දැන් ඕක අමාත්‍යාංශයට දැන් ඇමතිතුමාට තමයි ඔක්කොම දුස් කියන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් එම අපි විරුද්ධ පක්ෂයේ හිටියොත් අපි ඒ පෞතින ආණ්ඩුවට අපි දොස් කියනවා. අපි ආණ්ඩුවේ ඉන්නකොට ඒ විරුද්ධ පක්ෂයේ ඉන්න කට්ටිය අපිට දොස් කියනවා. නමුත් මේ දැන් ඇත්තටම මේ දරුවා හරි මොකද දැන් රජයේ ලේකම්තුමා විතරක් නෙවෙයි. එතකොට විශාල රජයේ සේවකයෝ ගත්තොත් රට දුවන්න ඕන කරන්නේ රජයේ සේවකයෝ 350,000ක් නම් අනිත් රටවල් එක්ක අපි සංසන්දනය කළ බලනකොට අපේ රටේ ඉන්න රජයේ සේවකයෝ 115,000. හරි? එතකොට ඒක ඒ උදවියගෙන් හැම කෙනෙක්ගෙම ලොකු වගකීමක් තියෙනවා කෙරෙන්න. එතකොට ඒ වගකීම කෙරෙන්න ඕනේ. අනිත් පැත්තෙන් ගත්තෙන් පස්සේ ඔය කියන estimations. හරි? මම දකින විදිහට මේ ඕක estimate එකක්. එතකොට මේ estimate එක ඔය වාර්තාවේ තියෙන මුදල් මෙච්චර ගාණක් අපිට අයවුන් නැහැ කියලා තිබ්බට මම හිතන්නේ සමාජලාවට ඒක කියනවත් අය කරගන්න බැරි මුදලක් තමයි ඒ අයවුන් නැහැ කියලා තියෙන්නේ. ඊළඟ අවස්ථාව. අවසන් අවස්ථාව. මහා රුසස් බාලිකා විද්‍යාලයේ විදුමිනි දයාගමගේ මැතිතුමනි ඔබතුමාටමයි මගේ ප්‍රශ්නයක් යොමු වෙන්නේ. දැන් අපේ රටේ විවෘත ආර්ථිකය ආරම්භ වෙනවත් එක්කම අපි මහා පරිමාණයෙන් බණ්ඩ ආනයනය කරන්න පටන් ගන්නවා ලංකාව ඇතුළට. ඕකේ ප්‍රතිඵලයක් විදිහට ලංකාවේ ව්‍යාපාරිකයොත් පිට රටින් බණ්ඩ ආනයනය කරලා ලංකාව ඇතුළේ බෙදා හරින අතරමැදියන් විදිහට ක්‍රියා කරලා ලාභ උපයනවා. එතකොට ඕකේ ප්‍රතිඵලයක් විදිහට දේශීය කර්මාන්ත ටික අද වෙනකොට ඉතාම ලොකු පසුබෑමකට ලක් වෙලා තියෙනවා. උදාහරණයක් විතර ගත්තොත් වාලච්චේන කඩදාසි ඔරුවල වානේ සහ එප්පාවල පොස්ෆේට් වගේ ගන්න පුළුවන්. එතකොට දැන් ඔබතුමා දැන් මම කියන්නේ ඇත්තටම ආනයනය සම්පූර්ණයෙන් නතර කරන්න කියලා ඒක ප්‍රායෝගික නෑ. චීනයත් බාණ්ඩ ආනයනය කරනවා. ඒ වුණාට ඔබතුමාලා හැමෝටම හැමෝම මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ආණ්ඩුවක් හදන්න. ඒතර ඔබතුමාලා ආණ්ඩුවක් හැදුවොත් දේශීය කර්මාන්ත සහ ආනයනය කියන ශේෂ්ත්‍ර දෙකම සමබරව පවත්වාගෙන යන්න ඔබතුමාලා ගන්න පියවර මොනවාද? අතෝෂිම ගත්තොත් එහෙම මේ අපේ ආණ්ඩුවෙන් අපි හැමතිස්සෙම කරලා තියෙන්නේ 1977 විවෘත ආර්ථිකය. මේ ওই දරුවා වගේම මමත් 1977 විවෘත ආර්ථිකය කෙනෙකුට මමත් හිටියේ වයසේ. එතකොට ඇත්තටම අපි මේ පිට රටවල් වල තියෙන මොනවද කියලා දැකලවත් නැහැ. මොකද අපිට ටෙලිවිෂන් එකක්වත් තිබුණේ නැහැ ඔය බලන්න. හරි. එතකොට දැන් තමයි දරුවෝ දකින්නේ පිට රටවල් වල මොනවද තියෙන්නේ. ඉන්ටර්නෙට් එකට ගියාම අනිත් රටවල් වල විස්තර ඔක්කොම එක මොහොතකින් හොයාගන්න පුළුවන්. එතකොට 1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ආවට පස්සේ තමයි ජපානෙන් අපිට තෑග්ගක් හම්බුනේ ටෙලිවිෂන් එකට. හරි. එතකොට ඊට පස්සේ අරගත්තොත් එම විවෘත ආර්ථිකය අපේ රටට හඳුන්වලා දුන්න විශේෂම ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා එතනදී ඒ විවෘත ආර්ථිකයේදී ලොකු මේ වැඩ කොටසක් එතුමාගෙන් කෙරුණා ඒ කාලේ. ඊට පස්සේ ගත්තොත් එහෙම දැන් ඔය පිට රටවල් වලට දරුවෝ යවන වෙයි කියපු කතාව ගත්තොත් එහෙම එතනදී ඔය කටුනායක වෙල මේ අපේ මේ කටුනායක වෙළඳ කලාපය ඒ වගේම බියගම වෙළඳ කලාපය. ඒතර මේ වගේ ගත්තොත් එහෙම එතෙන්දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා
මෙදා තරුණ ඇමතිවරයෙක් හැටියට තුමා කර්මාන්ත ඇමතිවරයෙක් හැටියට එතකොට දැන් ඔය කියන කතන්දරය ගත්තොත් දැන් විජේදාස රාජපක්ෂ මැතිතුමා දැන් ඔය පිටරට යන කට්ටිය ගැන කතා කරොත් එහෙම එදා අපි කරේ 1977 ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂ රජයෙන් ඔය ගමලේ ඉන්න තරුණ තරුණියෝ පුරුදු පුහුණු කරන. එතකොට අපි ආයෝජකයෝ මේ රටට ගෙන්නෝ. එතකොට ආයෝජකයෝ මේ රටට ගෙනල්ලා ඒ කලාප දාලා ඒගොල්ලන්ට අපි පහසුකම් සැලසෙලා දුන්නා. එතන එහෙම තමයි ඔය ආයෝජන මණ්ඩලය ඇති කරේ VOI එක. හරි? ඊටමත්ම පහසුවෙන් කාට හරි අපි ආයෝජකයෙක් කෙනා එයාට අපි පහසුකම් ටික දෙනවා. එතකොට ඒ කට්ටිය තාක්ෂණය තරම් ඇවිල්ලා එතකොට අපේ රටේ බඩු නිෂ්පාදනය කළා අපි ඒව අපනයන කරා. එහෙම තමයි අපි අපනයන බලඳපොට ඇතුල් වුණේ පරාක්‍රම බහු රජුරුවන්ගේ කාලෙන් පස්සේ. හරි? එතකොට දැන් ඒ විදිහට අපි අරගත්තොත් දැන් බඩු අපි ආනයනය කරනවා අපි ඒකේ අගේ දාමි වැඩි කරලා අපනයනය කරනවා. හරි? ඒක තමයි ගොඩක් රටවල් කරන්නේ. දැන් අපි අරගත්තොත් දැන් දියුණු වෙච්ච රටවල් හැටියට දැන් අපි ඉතාමත්ම ලේසියෙන් අපිට ගන්න පුළුවන් ජපානේ. ජපානේ ගත්තොත් ගොඩක් බඩු ගෙනහැල්ලා ඊට පස්සේ අපි ඒවා එක්ස්පෝර්ට් කරලා තියෙනවා. තප්පර 30ක් මාර්ට් තියෙනවා. දැන් මෙතනදී අපේ දේශීය ව්‍යාපාරයක් හැටියට ගත්තොත් දැන් ගන්නකෝ සීනි කර්මාන්තය ගන්න. DS සේනානායක අගමැතිතුමා පටන් අරගත්ත ගල්ඔයයි කන්තලේ. හරි? එතකොට ඊට පස්සේ ආයි එක්සත් ජාතික පක්ෂ රජයකින් තමයි පටන් අරගෙන තිබුණේ 1984 සෙවණගලයි පැල්වත්තයි. හරි? එතකොට ඒකෙන් තාමත් අපි සීනි නිෂ්පාදනය කරන්නේ 108යි. හරි? ඒවා රජයක් ඇටියට රජයේ යටතේ තියෙනකොට කවදාකවත් ඒවා දිනු වෙන්නේ නැහැ. හරි? අපේ පෙට්‍රෝලියම් කෝපරේෂන් ගත්තොත් එහෙම දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් මට විනාඩියක් ඕනේ මේක එක්ස්ප්ලেইন කරන්න. දැන් පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ගත්තොත් එහෙම දැන් අනුම ගමගේ මැතිණිය පෙට්‍රෝලියම් එකේ එතන ඩිපියුටි මිනිස්ටර් වුණාම වුණ අවස්ථාවේදී එතුමියට ආරාධනයක් කරා මේ ඉන්දියාවේ ඒ තෙල් මේකක් බලන්න යන්නේ කියලා. ඒ වෙලාවේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා හැටියට ඉන්දියන් හයි කමිෂන් එකෙන් මටත් ආරාධනයක් දුන්නා. එතකොට මම ඒ අවස්ථාවේ ගිහිපු වෙලාවේ මම දැක්කේ දැන් අපේ පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ ඒ වගේ අට ගුණයක් විශාල රිෆයිනරි එකක් එතන ඕපන් කරන්න ගියේ. එතන මං ඇහුවා මේ රිෆයිනරි එකේ කී දෙනෙක් වැඩ කරනවද කියලා. එතකොට මේ රිෆයිනරි එකේ වැඩ කරන්නේ 325ක් විතර. එතන මම අනුමගමගේ මැතිණියගෙන් ඇහුවා අපේ එකේ කොච්චර වැඩ කරනවද කියලා. එතන අපේ ඩිස්ට්‍රිබියුෂන් එකේ 7500යි රිෆයිනරි එකේ 7500යි. එතන අපේ 15000කින් කරන වැඩේ ඉන්දියාවේ 350කින් කරනවා. එතන සෙවණගල සීනි කර්මාන්ත ආයතනයේ මම ප්‍රයිවටයිස් කරනකොට මම ගත්ත වෙලාවේ ඒකේ හිටියා 2200ක්. එතකොට මිලියන 145 පාඩුවට තමයි ඒක දීුවේ. එතකොට මම ඒක අරගෙන මම ඉන්දියාවට ගිහිල්ලා අනිත් රටවල් වලට ගිහිල්ලා ඒ තාක්ෂණයත් එක්කලා ඊට පස්සේ මම ඒක විනාඩියක් අවසන් වුණා. ප්‍රොඩක්ෂන් එක 3 ගුණයකින් වැඩි කරා කම්පෙන්සේෂන් වලට විතරක් මිලියන 780ක් වියදම් කළා. සේවක සංඛ්‍යාව 450කට අඩු වුණා. එතකොට ලාභ ලබන්න පටන් ගත්තා. ආණ්ඩුව මගෙන් ගන්නකොට මිලියන 450 ලාභය ලැබුවා. ඒතකොට දේශපාලන ප්‍රශ්නයක් උඩ ආණ්ඩුව කැලෑ නීතියක් ගෙනල්ලා සෙවණගල සීනි කර්මාන්ත ආයතනය මගෙන් ගත්තා. අපේ ආණ්ඩුව ඇවිල්ලා ඒත් මට තාම හම්බ වුණේ නැහැ. නමුත් ඒක කියන්න තියෙන්නේ නෑගමගේ මහතා කවදාක්වත් රජයකට ඉදිරියේදී ඔබට පුළුවන් කමක් නැහැ මේ පිළිබඳව ආයතනය දුවන්න. ඒතකොට අපි ප්‍රයිවට් සෙක්ටර් එකකින් අපි අරගත්තොත් මේ ආයතන දුවන්න ඕනේ රජයක් හැටියට අපි ප්‍රතිපත්ති සකස් කරන්න ඕනේ කියන දේ තමයි. විනාඩි 3ක කාලයක් තමයි මහජන නියෝජිතකයට අපි ලබා දෙන්නේ පාසල් ගන්න ප්‍රශ්නයකට උත්තර ලබා දෙන්නට. හොඳයි. එහෙමනම් ආදරණීය ප්‍රේක්ෂකයනි අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. පළමු අටේ අවසන් කළා.